ඔබ සැමට සුබ සබත් දවසක් වේවා. ජාත්‍යන්තර මිෂනාර සංගමයේ සෙවන් ද ඇඩ්වෙන්ටිස් ප්‍රතිසංස්කරණ සභාව සහ ප්‍රතිසංස්කරණ හඬ වෙනුවෙන් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ඔබ සැම ඉතා ආදරයෙන් අප සියලු දෙනාම පිළිගන්නවා. ඒ වගේම පළමු කොට දෙවියන් වහන්සේගේ උදව්illa අපි සියලු දෙනා යාඥා කරමු. හිස් නම යාඥා කරමු. අපට මහත්සේ ප්‍රේම නව සබත් දවසේ දේවි පියාණෙනි මේ අනගි දවස අපට ලබා දීම ගැන ඔබ වහන්සේට ස්තුතියි. ස්වාමීනි අදත් ඔබ වහන්සේගේ වචනේ අපි හදාරන්ට යන්නා අතරේදී ඔබ වහන්සේ අප සමග වැඩ සිටිමින් ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමත් ඔබ වහන්සේගේ ඥානය අවබෝධය අපට ලබා දෙමින් හරියාකාරව මේ පද සහ වචනේ තේරුම් ගන්නට ඔබ වහන්සේ අපට උදව් කරනමින් ඉල්ලා සිටිමින් අපගේ සියලු පාපවලට කමාවයිද සිටමින් යටත් වන්නේ අපගේ ගැලවුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයේ උදෙසාය. ආමෙන්. පසුගිය සතියේදී අපි සිමියොන් පිළිබඳව හැදෑරුවා. සිමියොන් කියලා කියන අනාගත වක්තෘවරයා ඔහු සඳහන් කරපු දේවල් සහ ඔහු බලාපොරොත්තුෙන් සිටිය දේවල් පිළිබඳව අපි පසුගිය සතියේදී ඉගෙන ගත්තා. මේ ඉගෙනගත් අවස්ථාවේදී මම ඔබට පොරොන්දුවක් වුණා දැන් සිමියොන් සමග අර දේවමාලිගාවට පැමිණියා වූ තවත් කෙනෙක් පිළිබඳව අපි ඊළඟ සතියේ කරමුයි කියලා. ඒ කියන්නේ මේ සතියේ. මේ සතියේදී අපි ආනානම් වූ අනාගත වක්තෘවරිය පිළිබඳව අපි හදාරන්න යනවා. හරි. අපි බයිබලයේ අතට ගමු. බයිබලයේ ලූක්ගේ සුභාරංචියට පෙරළමු. ලූක්ගේ සුභාරංචිය බොහෝ වෙලාවට දේවගතිවරු එහෙම නැත්නම් පූජකයෝ අනාගත වක්තෘවරුන් පිළිබඳව කතා කරනකොට බොහෝ අය අපි දකිනවා. නමුත් අප්‍රකට එහෙම නැත්නම් ගොඩාක් කතා බහට ලක් නොවන්නා වූ අය ගොඩාක් බයිබලයේ අපි දකිනවා. ඒ අයවලුන්ගෙන් එක්කෙනෙක් තමයි මේ ආනා කියලා කියන්නේ. පද තුනකට පමණක් සීමා වුණ බයිබලයේ සඳහන් වෙන එක්තරා කාන්තාවක් පිළිබඳවයි අපි අද දවසේ බලන්න හදාරන්න යන්නේ. අපි ලූක්ගේ සුභාරංචියට පෙරළමු. ලූක්ගේ සුභාරංචියේ දෙවෙනි පරිච්ඡේදයේ 36 37 38 පද තමයි අද දවසේ අපි හදාරන්න තියෙන්නේ. එතකොට 36 වෙනි පදේ අපි බලලා කියවමු. 36 වෙනි පදේ කියවෙනවා, තවද අෂේර්ගේ ගෝත්‍රයේ පානුයෙල්ගේ දූ වූ ඉතාවයස්ගත වූ ආනානම් අනාගත වක්ත්‍රීවරයක් සිටියාය. ඈ කන්‍යාවස්ථාවේ සිට සත්තවුරුද්දක් ස්වාමි පුරුෂයෙකු සමග වාසය කළාය. මේක ගැන අපිට ඉතා පැහැදිලිවම මේක සඳහන් කරනවා. ඇය ගොඩාක් වයස්ගතව සිටියයි කියලා කියනවා. ඒ වගේම අපි දකිනවා ඇය කන්‍යාවයක්ව සිටියේදී ඇය විවාහ වෙනවා. ඒ විවාහ වීමෙන් පස්සේ අවුරුදු 7ක් ඇ ස්වාමි පුරුෂයෙක් සමග සිටිනවා. නමුත් මේ සඳහන් වෙන්නේ කිසිම තැනක ඇයට දරුවෝ හිටියා මුකුත් අපි දකින්නේ නැහැ. ඊට පස්සේ අවුරුදු 7කින් පස්සේ ඇය වැන්දබුවක් බවට පත් වෙනවායි කියලා අපි දකිනවා. සාමාන්‍යයෙන් ඊශ්‍රායෙල් සෙනඟ අතරේ පාරම්පරිකව ඔවුන් විවාහ වෙන්නේ අවුරුදු 15 16 වගේ වයසේදී. පුරුෂයෙක් නම් සාමාන්‍යයෙන් අවුරුදු 25 26 වගේ අවුරුදු වලදී තමයි ඔවුන් විවාහ වෙනවයි කියලා අපි සාමාන්‍ය පිළිගැනීමක් තියෙන්නේ. යුදෙව්වන් අතරේ තිබෙන පිළිගැනීම. දැන් මේ අවස්ථාවේදී ටිකක් හිතලා බලන්න. අපි දල වශයෙන් බැලුවොත් ඇය අවුරුදු 15 විවාහ වුණා නම් අවුරුදු 7කට පස්සේ කියන්නේ අවුරුදු 22 23 වගේ වෙනකොට ඇය වැන්දබුවක් බවට පත් වෙනවා. එදා පටන් අදට ඇය වැන්දබුවක් වයි හිටියේ. එතකොට මෙවන් කෙනෙක් පිළිබඳව අපි අද දවසේදී හදාරන්න යනවායි කියලායි අපි දකින්නේ. මේ ඇය සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ලූක් තුමා විසින්ම නම් කරනවා ඇය අනාගත වක්තෘවරියක් කියලා. එතකොට මේ අනාගත වක්තෘවරිය සහ ඇගේ මෙහෙය, ඇගේ ජීවිත කතාව, ඇගේ තිබුණා වූ චරිත ලක්ෂණ අද දවසේදී අපට කොයිතරම් දුරට උදව් වෙයිද? එහෙම නැත්නම් කොයිතරම් දුරට අපට මේ තුලින් පාඩම් ඉගෙන ගන්න පුළුවන්ද කියන එක පිළිබඳවයි අපි අද දවසේදී අපි මේ උත්සාහ කරන්නේ. ආනා කියන නම අරගත්තහම ආනා
යුදෙව් නමක් හෙබ්‍රෙව් නමක් කියලා කියන්න පුළුවන් මේ හෙබ්‍රෙව් නම ආනා හෝ හන්නා මේ දෙකම එකයි අපි අර ඇනා කියන ඉංග්‍රීසියෙන් තිබෙන නම ආනා කියන නමින් සිංහලයට පරිවර්තනය වෙනවා නමුත් හෙබ්‍රෙව් භාෂාවෙන් ගත්තහම භාෂාවෙන් ඔවුන් කිව්වේ මේක හන්නා කියලා අපි හන්නා කියලා කිව්වම එක පාර්ට මතක් වෙනවා තව ස්ත්‍රියක් ඒ තමයි සාමුවෙල් අනාගත වක්තෘවරයාගේ මව ඇයගේ නම බයිබලයේ හන්නා කියලාම සඳහන් වෙනවා නමුත් අපි මෙතනදී දකින්නේ මේ මෙයා ගැන සඳහන් වෙනකොට මේ අනාගත වක්තෘවරිය පිළිබඳව අපි දකින්නේ ආනා කියයි සඳහන් වෙන්නේ මේ ආනා කියන නමේ තේරුම අනුග්‍රහය කියන එකයි අනුග්‍රහය එහෙම නැත්නම් grace කියලා ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් මේ අනුග්‍රහය කියන එක තමයි මේ සැබෑ තේරුම මේ ස්ත්‍රිය දේවමාලිගාවේදී සෑම විටම ප්‍රේමයෙන් යුක්තව අන් අයට ධෛර්යමත් කරමින් අන් අයව සිනහමුසු මූණෙන් පිළිගනිමින් ඔවුන් සමග සිටියයි කියන එක මේ අපි දකිනවා මෙතනදී ඒ වගේම දෙවියන් වහන්සේ තුල අය හිටියා උන්වහන්සේගේ වචනය හදා හොඳින් හදාර හිටපු කෙනෙක් ඒ ඇගේ ගති ලක්ෂණ එහෙම නැත්නම් බයිබලයේ අපි දකින්න දෙයින් පළමු වෙන්න ඇය අනාගත වක්තෘවරියක් අනාගත වක්තෘවරියක් කියලා කිව්වහම දෙවියන් වහන්සේ තම පණිවිඩය ඈ තුලින් දීම සඳහා ඈව තෝරා ගත්තාය කියන එක අපි මෙතනදී දකිනවා ඈව ස්ත්‍රියක් හැටියට හිටියත් අනාගත වක්තෘවරියක් සිටියයි කියන එක ගැන සමහරක් අයට පුදුමයක් වෙන්න පුළුවන් නමුත් අපි අතරේ අනාගත වක්ත්‍රී මේ වක්ත්‍රියන් එහෙම නැත්නම් බයිබලයේ සඳහන් අනාගත වක්තෘවරියන් සිටියයි කියලා අපි දකිනවා පළමු වෙන්න බලන්න පුළුවන් මීරියම් මෝසස්ගේ සහෝදරිය ඇය අනාගත වක්තෘවරිය ඩෙබෝරා ගැන කතා කරනකොට මිනිස්්‍යකාරයාගේ පොතේ 4:4 අපි සඳහන් දකිනවා එහි තිබු මිනිස්්‍යකාරවරියක් පිළිබඳව මේ ඩෙබෝරා අනාගත වක්තෘවරිය අපි කී දෙනෙක් දන්නවද යසායාගේ භාර්යාව ඇයත් අනාගත වක්තෘවරිය ඒ පිළිබඳව යසායා 8 පරිච්ඡේදයේ 3 පදයේදී අපි හමු වෙනවා හුල්ඩා නම් වූ ස්ත්‍රිය පිළිබඳව දෙක රාජාවලියේ 22:14 අපි දකිනවා ඇයත් අනාගත වක්තෘවරියක් හරි මේ ඔක්කොමල්ලා අපි දකින්නේ පරණ ගිවිසුමේ අපි බයිබලිනුත් යමක් බලමු ක්‍රියාපොතට පොඩ්ඩක් පෙරලමු අලුත් ගිවිසුමේ ක්‍රියාපොතේ ක්‍රියා විසි එකේ ක්‍රියාපොතේ ක්‍රියා 21 පරිච්ඡේදයේ අපි බලමු 9 පදය ක්‍රියා 21 9 දකිනවා ප්‍රපේත වාක්‍ය කියන්නා වූ කන්‍යා දූවරු 4 ඔහුට සිටියෝය කාටද මේ කන්‍යා දූවරු 4 ප්‍රපේත වාක්‍ය කිව්වා වූ අය ගැන මේ සඳහන් කරන්නේ කවුද අපි පොඩ්ඩක් කියවමුකෝ මේ 8 පදේ ගැන බලව පසුවදා අපි පිටත්ව කායිසරියට ඇවිත් 7 එක්කෙනෙක් වූ එවැන්ජලිස්ත පිලිප් ගේගෙට පැමිණ ඔහු සමග නැවතී සිටියමු ප්‍රපේත වාක්‍ය කියනව කන්‍යා දුවරු 4 ඔහුට සිටියෝය ඒ කියන්නේ පිලිප්ට හිටපු දුවරු 4 ප්‍රපේත වාක්‍ය කිව්වව ප්‍රපේතවරියන් එහෙම නැත්නම් අනාගත වක්තෘවරියන් කියලා අපි දකිනවා කොයිතරම් ලොකු දෙයක්ද මේ එක ගේදරක අපි දකිනවා කන්‍යාවියන් 4 සිටියයි කියලා මේ ප්‍රපේත වාක්‍ය කියනවා. හරි. ඊට අමතරව අපි සියලු දෙනා දන්නා වූ එලෙන් ජී වයිට් සහෝදරියත් ස්ත්‍රියක් අනාගත වාක්‍ය කිව්වයි කියලා අපි දකිනවා. හරි. අපි දැන් නැවත අපි ලූග්ගේ සුභාරංචියට යන් මේ පොඩි හැඳින්වීමක් කළේ මේ අනාගත වක්තෘවරියනොත් සිටියයි කියලා මේ බයිබලෙන් ඔප්පු කර පෙන්වීම සඳහා ලූක් 2 පරිච්ඡේදයේ 37 පදයට යන් 37 ඒකෙදී අපි දකින්නේ ඊට ඉස්සෙල්ලා අපි දකිනවා ඇගේ විවාහය පිළිබඳවත් ඇය වැන්දබුවක් වශයෙන් පත් වුණ දේ පිළිබඳවත් දැක්කද 37 පදේ කියනවා
අවුරුදු 84ක් ඈ වැන්දබුවක්ව සිටියාය. ඈ දේවමාලිගාවෙන් අහක්ව නොගොස් රෑ දවල් දෙකේම නිරාහාරයෙන් ඉඳ යාඥා කරමින් නමස්කාර කළාය කියලා අපි දකිනවා. දැන් බලන්නකෝ ඇගේ වයස ගැන සඳහන් කරනවා නම් ඈ කොච්චර වයස්ගතව ඉන්න ඇද්ද පොඩ්ඩක් බලන්න. ඇගේ වැන්දබු කාලය විතරක් අවුරුදු 84ක්ව හතරක්ම ඈ වැන්දබුවක්ව සිටියාය කියලා කියනවා. එතකොට අවුරුදු 7ක් ඈ මේ පවුල් කෑවා කියලා කිව්වොත් එතකොට අවුරුදු 84යි. 84ට 7ක් එකතු කළොත් අපිට 91 හම්බ වෙනවා. මේ 91ට තව 15ක් විතර එකතු කරොත් ඇගේ වයස අපිට දල වශයෙන් හිතා ගන්න පුළුවන් වෙයි. එතකොට එහෙම බැලුවොත් ඇයට වයස අවුරුදු 106ක් විතර 100 පන්නලා සෑහෙන වයස්ගත කාන්තාවක් ගැනයි මේක අපි කතා කරන්නේ. මේ කාන්තාවගේ වයස 84 කියලා කිව්වහම 7 4 12 84. එතකොට මේ 84 මේ ගත්තාම මේකත් සම්පූර්ණ ගානක්. බයිබලයට අනුව 7 සම්පූර්ණයි 12 සම්පූර්ණයි. මේ අනුව බලනකොට ඇය අනුග්‍රහයෙන් පිරී සිටියා වූ සම්පූර්ණ වයසට වඩා ජීවත් වුණා වූ බලාපොරොත්තු සහිතව ජීවත් වුණා වූ එක්තරා කාන්තාවක් කියලා අපි දකිනවා. ඇයගේ නම මෙන්ම ඇහි ඇය අනුග්‍රහයෙන් පිරී සිටියයි කියලා දකිනවා. ඒ වගේම ඈ තුල විශාල ඇදහිල්ලකුත් අපි දකිනවා ඈ තුල තිබුණායි කියලා. මොකද ඈ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ගැන ඔය වයසේදීත් බලාපොරොත්තු වෙන්න සිටිනවා. ඇයගේ බලාපොරොත්තුව යෙරුසලමට උන්වහන්සේගේ සෙනඟ සිටියා වූ යෙරුසලමට කවදා මේ උන්වහන්සේ පැමිණ මේ ඔවුන්ට නිදහස ලැබෙයිද? එහෙම ඔන්න ওই වගේ දෙයක් තමයි ඈ පළමු වෙන ඊම පිළිබඳව බලා සිටියා වූ කාන්තාවක් හැටියට ඈ සිටුවේ. අපි ලූක්ගේ සුභාරංචියේම පළවෙනි පරිච්ඡේදය පොඩ්ඩක් පෙරලමු. එතන තව එක සිද්ධියක් එක්තරා පුද්ගලයෙක් ගැන අපි එතන දකිනවා. ලූක් 1:20 බලමු. ඒකේ කියනවා බලව නියම කාලයට සම්පූර්ණ වුණා වූ මාගේ වචන නුඹ විශ්වාස නොකළ බැවින් මේ කාරණ සිදුවන දවස දක්වා නුඹ කතා කරන්නට නොහැකිව නිශ්ශබ්ද වන්නේ යයි කීවේය. මේ කවුද කාට කවුරු ගැනද මේ කතා කරන්නේ? ඊළඟ පදේ අපි දකිනවා සෙකරියස් එනතෙක් බලා සිටි සෙනඟ දේවමාලිගාවේ ඔහුගේ පමාවීම ගැන මවිත වූවෝය. මේ කතා කරන්නේ සෙකරියස් පිළිබඳව. සෙකරියස් කියන්නේ කවුද? යොහන් බෞතිස්තගේ පියාණෝ. මේ දේවමාලිගාවේ වැඩ කළා වූ සෙකරියස් නම් වූ පූජකයා ගැනයි මේ කතා කරන්නේ. මොහුට දෙවියන් වහන්සේ මේ පිළිබඳව, ඒ කියන්නේ ඔහුට දරුවෙක් ලැබීම පිළිබඳවත් මේ අනාගතයේ සිද්ධ වෙන දේවල් පිළිබඳව එළිදරව් කරපුවම සෙකරියස් ඒ වචන විශ්වාස කළේ නැහැ. නමුත් ඒ නිසාම සෙකරියස්ට කතා කරන්න බැරි වුණා කියලා අපි දකිනවා. මේ සෙකරියස් තම මේ වයෝවෘද්ධ වියේ මෙන්න මේ වගේ දෙයක් වුණා කියලා කිව්වට එයා විශ්වාස කළේ නැහැ. නමුත් මේ වයස්ගත ආනා වචනය පමණක් විශ්වාස කළා. උන්වහන්සේගේ වචනය, ලියා තිබුණා වූ වචනය ඇය විශ්වාස කළායි කියලා අපි දකිනවා. උන්වහන්සේගේ වචන කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියන එක් මේ ලොකු බලාපොරොත්තුවක් ඈ තුල තිබුණායි කියලා අපි දකිනවා. උන්වහන්සේගේ වචනය කාලය සම්පූර්ණ වන කල ඉෂ්ට වුණාය, ඉෂ්ට වෙයි කියන බලාපොරොත්තුවක් ඈ තුල තිබුණායි කියලා අපි දකිනවා. අපි මේකේ අපි මේ ලූගේ සුභාරංචියේ දෙවෙනි පරිච්ඡේදයේ තවදුරටත් අපි හරියට බැලුවහම බලන්න මේ 37 පදයේ නැවත හරියට කියවමු. අවුරුදු 84ක් ඈ වැන්දබුවක්ව සිටියාය. ඈ දේවමාලිගාවෙන් අහක්ව නොගොස් කියලා කියනවා. එයා දේවමාලිගාවෙන් කිසිසේත්ම අහක්ව ගියේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ එයා දේවමාලිගාවේම වාසය කළා කියන එක නෙවෙයි. නමුත් සෑම උදේ සවස එහි තිබුණා වූ මෙහෙයන්ට ඈ සහභාගී වෙනවා. දෙවියන් වහන්සේගේ වචනය කියවන වෙලාවට ඈ ගිහින් ඇහුම්කන් දෙනවා. ඒ පූජාවන් ඔප්පු කිරීමේ හැම අවස්ථාවකදීම, නමස්කාරයේ සිද්ධ වෙන හැම අවස්ථාවකදීම අපි දකිනවා මේ වයෝවෘද්ධ කාන්තාව ඇවිදගෙන ගිහිල්ලා ඒකට සහභාගී වුණායි කියලා. එහි රැස්ව සිටි පිරිස දෙවියන් වහන්සේ පිළිබඳව මේ කතා
karena kota ayi wata ahung kandeno. Oun wacanya hadaran kota ayi ikat ahung kandeno. E nisama aurdu gananama ayatul tibunawu me unandu nisama ayat Bible pilih bandawa anara ki pilih bandawa honda awobodyak ayat labinawa me labunawu awobodyak ayat hariyatama ayat me pilih aragena ekat sampurnenma agi jiwite karagatta ayi kela. Api dakino, api poda kriya pote tadem perlomo, kriya pote, Bible kriya pote, tungini pariccedia, tungini pariccedia, palavini padia, Petrus de Yohan de yaknya vela wu, navavini pei, deva maligavata yaddi. Itu no. Passe kriya pahe dolaha. Passe ni paricchede poddak balamu. Passe ni paricchede dolosveni padaya. Eke sandahan wenawa tavada preritayange atvalin boho haskamda pudumada senaga athare karana laddeya oun siyallo eksitwa salamonge dwara mandapehi sitiyoya. Ekenne deva maligave hitiyai kiyala api dakino. E wagem api luge shubaranchi tapi tawa dakino luge shubaranchi visi hatare panastuna. Eke kienawa mahat pritin Yerusalemata hari yawit nitarama deva maligave devyan wahansera prasansa karamin sitiyoya. Dan balanna me pada tuna mang ai kiyuwe kiwoth un wahansege golayan ehema naththan apostolu waru pawa deva maligave sari sarima un wahansege meheya ishta kirima un wahanseta namaskara kirima oun athapasu kale nathuwa oun eha samaga bendi sitiyai kiyala api dakino ada dawaseedi api kiyen ki denek deva maligawa pilibandawa me tarang unanduwaken pasu wenawada උන්වහන්සේගේ වචනේ කියන්න තෝරාගන්නේ දේවමාලිගාව. ඕන් හාස්කම් කරන්න තෝරාගන්නේ දේවමාලිගාව. මේ වයවුරුද වූ ආනා උදේ සවස දේවමාලිගාවේ සියලුම මෙහෙයන්ට සහභාගී වුණායි කියලත් අපි දකිනවා. ඇය කිසිසේත්ම ඉවත්ව නොගිය අය කියලායි බයිබලයේ කියන්නේ. සමහර වෙලාවට ඔය ගොඩාක් වයසව ඉන්න නිසා එතන ඉන්න අය කියන්නත් ඇති යාට. අනේ අම්මේ දැන් ඉන්න එපා. පොඩ්ඩක් ගිහිල්ලා ගෙදර ගිහිල්ලා හාන්සි වෙලා විවේක ගන්න නැහැ එයා ඉනෝ. එතකොට මේ ආකාරයෙන් අපි දකිනවා. දැන් ආනා පිළිබඳව අපි එතනදී එහෙම දකිනකොට මේ ඇය යේසුස් වහන්සේ ව මේ මරියා සහ යෝසෙප් දේවමාලිගාවට ගෙනාව වෙලාවේදී හරියටම ආනා එතනට ආවය කියලා අපි දකිනවා මේක දෙවියන් වහන්සේ විසින්ම ඈ මග පෙන්වන ලැබුවාය කියන එක අපිට ඉතා පැහැදිලිව අපි දකිනවා ඒ වගේම ඇය රෑ දහවල් දෙකේම දේවමාලිගාවේ රැඳී සිටියාය කියලා කියන එකත් අපිට ඉතාමත් වැදගත් වූ පාඩමක් මොකද්ද කියලා කිව්වොත් උදෑසන මෙහෙය රාත්‍රී මෙහෙය ඇය සහභාගී වුණා ඇගේ වයස ඇගේ රෝගී තත්වයන් ඇගේ ඇට තිබුණා වූ මේ ශාරීරික ප්‍රශ්න කිසිවක් ඒකට අදාළ වුණේ නැහැ. එතකොට අද දවසේදී අපි කොයි තරම් දුරට උන්වහන්සේගේ දේවමාලිගාවට එහෙම නැත්නම් උන්වහන්සේගේ ගෘහයට යන්න අපි ආශා වෙනවද? උන්වහන්සේට නමස්කාර කරන්න අපි ආශා වෙනවද? උන්වහන්සේගේ වචනේ හදාරන්න අපි ආශා වෙනවද? උන්වහන්සේ සමග බැඳී උන්වහන්සේගේ වචනේ මෙනෙහි කිරීමට අපි ආශා වෙනවද? සහෝදරයන් එක්ව වාසය කිරීමට එහෙම නැත්නම් සහෝදරයන් එක්ව උන්වහන්සේට නමස්කාර කිරීමට අපි කොයිතරම් දුරට උනන්දු වෙනවද අනේ මට නිකන් මං හිතන්නේ මට ඔළුව කැක්කමක් තියෙනවා එහෙම කියලා සභාවට යන්නේ නැති අය බොහෝ ඉන්නවා එහෙම තියෙනවයි කියලා හිතලා දැන් තියෙනවා නම් කමකුත් නැහැ දැන් උන්න ඔය වගේ දේවල් තියෙද්දි මේ ආනා කිසිසේත්ම දේවමාලිගාවෙන් අහක්ව ගියේ නැත ඔන්න ඕක තමයි අපි බයිබලෙන් දකින්නේ Koi tarang honda padamakta, koi tarang honda udaharnayakta api dakinne. Yesus wahansege paminima, Mesias wahansege paminima balapuruttuwen sitiyawu kantawak. Melesa
melesa unwahasege balaporottuwa athuwa æ ræ dæhaval devamaligave wedawasaya kala ada dawasedi api unwahasege pæminima balaporottuwen nemei dinne api sielu dena adventist swaru hatiyata api balaporottuwen sitina anivaryenma adventist swaru kiyala me api handunwanna hetuwat ekai kristus wahansege pæminima balaporottuwen nawu senaga eke teeruma etakota me aakarin api sielu denama unwahansege pæminima balaporottuwen sitina sitina aya washeen ada dawasedi apage charitha lakshana me aanaha sama samana viya yutui eda giya sati api bæluwawu simion tulak tibunawu e ewan aathmayak apatulak tibiya yutui me dedenama vayaskatawu dedenek namuth kisi seetma oun tula adahirya oun tula kisima pasubatawima oun tula api dakinne ne meka api sielu denatama hondama paadamak kiya ada api dakinna puluwan mese me 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 aakarayetama api ithamat onaya kamin yuktawa unwahansege katiyutu wala unwahansege anaweki wala api rendi sitiye yuti api den poddak titus ke podata peralamu titus ke pote deweni parichchede 12 saha 13 pada titus deweni parichchede 12 saha 13 api dakinawa අභක්තික කමද ලෞකික තෘෂ්ණාද එපා කර ආශිර්වාදලත් බලාපොරොත්තුව ගැනත් මහෞත්තම දෙවියන් වහන්සේගේද අපගේ ගැලවුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේද තේජසේ ප්‍රකාශ වීම ගැනත් බලා සිටිමින් සිහියෙන් යුක්තවද ධර්මිෂ්ඨ ලෙසද භක්තිවන්ත ලෙසද මේ ලෝකෙහි ජීවත් වෙන පිණිස ඒ කරුණාව අප දැනුමැති කරන්නේය api sitiye yutu aakaraya gana titus ge pote api dakinawa meke dakinawa api me titus ge pote dakwana ehema naththam sandahan wenna api jeevat viya yutu aakaraya eya kaarayenma api dakinawa ana anagatha vakthruwariyage jeevitheyedi eka nisa thamai æ gana api ada dawasedi api igena gatte igena ganni hari dan api lugi subaranchiye ayatyan ituru padaya kiyomu oy lugi subaranchiye deweni parichchede 38 weni padaya ada e pæheema avit deviyan wahanseyata stuti kota yerusaleme midima gana bala siti sielu denata unwahansey gana katha kalaya e pæheedima mona pæheeda kristus wahanseewa yesus wahanseewa දේවමාලිගාවට කැප කිරීම සඳහා පැමිණි ඒ අවස්ථාවේම ඇය එතනට එනවාය කියලා අපි දකිනවා. අපි ගිය සතියේ ඒ ගැන බැලුවා. මම නැවත මතක් කිරීමක් කරන්න. යේසුස් වහන්සේව කැප කිරීම සඳහා මරියා සහ යෝසෙප් ගේනවා යෙරුසලෙමට. එහෙම නැත්නම් දේවමාලිගාවට ගෙනාවයින් පස්සේ සාමාන්‍ය පිළිවෙත අනුව ඔවුන් මොකද කරන්නේ? දරුවව පූජකයාගේ අතට බාර දුන්නහම පූජකයා අර දරුවව ඔසවලා මේ ස්වාමින් වහන්සේගේ ඒ තිරය එහෙම නැත්නම් ශුද්ධස්ථානයේ වෙත හැරිලා ඔව් දරුවව කැප කරනවා. කැප කරලා ඉවර වෙලා නැවත දෙමාපියන්ට බාර දෙනවා. මේ ඔසවපු දරුවා මෙසියස් වහන්සේ කියාවත් මේ ඔසවපු දරුවා අප සියලු දෙනාට ගැලවීම ලබා දෙන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් කියාවත් කිසිම අවබෝධයක් මේ පූජකයාට නැහැ. හේතුව ඔහු තුල සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමත් වැඩ සිටීමත් ඔහු තුල නොමැති වීම. එම නිසා තමයි ඔහුට හරියාකාරව ක්‍රිස්තුස් වහන්සේව හඳුනා ගන්නට බැරි වෙනවයි බැරි උනේ කියලා අපි දකිනවා. දැන් අපි දකිනවා ඇය කිසි ප්‍රමාදයක් කරන්නේ නැහැ. ඒ වෙලාවෙම දෙවියන් වහන්සේගේ ආත්මය ඇව පොළඹවමින් ඔතනට මඟ පෙන්වගෙන ආවය කියලා අපි දකින්නවා. අනිවාර්යෙන් අපිත් ඒක විශ්වාස කරනවා. අපි පොඩ්ඩක් යුගයන්ගේ ආශාව පළමුවෙනි පොත මේක මේ පරණ පොත මේක ඊටමත් මේ භාෂා ශෛලිය ආස නිසා මම ඒක මේ භාවිතා කරන්න. එකේ යුගයන්ගේ ආශාව එකේ 29 වෙනි පිටුව ඒකෙන් මම ඡේද දෙකක් කියවන්නම් මෙතනදී.
anna nemati anagata vaktruvariyada etulata ævit Kristus wahanse genavu Simeonge sakshya sthira kalaya. Simeon katha karaddi age muhuna aalokayen piri giyeya. Kage muhunada? Me anage muhuna. Anna kiyala metena sandahan wenne. Anage muhuna piri giya kiyala dakinawa. Swami wu Kristus wahanse dakimata tamata da avasthawak laba dima gana æda tama hada piristutiya pirunemuwaya. Me yatate namaskarakayo anavaki igena gatte nishpale nova namut aandukarin ha pujakin hatiyata Israelhi taratiram daruwawu aya idiripita anagata wakye watina prakashana tibune vi namut ovuhu swamin wahansege margawala gaman nokoloya jivite aalokaya dakimata ounge as විවෘත නොකරන ලදී. එතකොට මේ විනිශ්චයකාරයන්ට ආණ්ඩුකාරයන්ට එහෙම නැත්නම් පූජකයන්ටත් මේ අනාවැකි ලබා දීලා තිබුණා. නමුත් ඔවුන් තමාගේ සිත් විවෘත නොකිරීම නිසා ඔවුන් යටහත් පහත් නොවීම නිසා උන් වහන්සේට හරියාකාරව මේක ඔවුන්ට උගන්වන්නට ඔවුන් ඉඩ දුන්නේ නැහැ. එහෙම නිසා ඔවුන්ගෙන් මේක වළකා මේ අහිංසක අනාගත වක්තෘවරියක් වූ අහන්නාට සහ සිමියොන්ට මේ දේ ප්‍රකාශ කරනවා මේ හරියට මේක මේ සිමියොන් කියපු දේ හන්නා ඇවි ස්ථීර කලාය කියලායි අපි මේ යුගයන්ගේ ආශාව පොතේ අපි මේ කියුවේ එතකොට ඒ පැයේදී ඇය කිසිම ආකාරයකින් මේ ප්‍රමාදයක් නොකොට ඇය ආවාය කියා අපි දකිනවා ඒ වෙලේම ඇය යේසුස් වහන්සේව දැකලා Koi tarang santosa wenna de kiyala oba hitanawada. Ekena mechchara kaalayak man balaporottu hitapu Messias wahanse neida mehe. Mehe ævilla inne. Mata unwahanseyo allanna unwahanseyo dakinna mata koi tarang vasanawak labunada kiyala æya mokadda karanne issellama. Issellama swamin wahanseyata stutiwanta wenawa. Api kiy denek deviyan Kristus wahanseyo hamuna gamanma unwahanseyata stutiwanta wenawada. අපගේ හැම යාඥාවක්ම අපගේ බයිබල් පාඩම් ඉගෙන ගන්න අවස්ථාවේදී පවා එහෙම නැත්නම් උන්වහන්සේව අපට දකින්න ලැබෙන හැම අවස්ථාවකදීම අර ආනාමෙන් අපට පුළුවන්කම ලැබෙන්න ඕනේ දිවෙන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න මේක අපි පුරුද්දක් හැටියට කරන්ට යුතුයි මොකද මේක ඉතා වැදගත් අපගේ ජීවිතවලට දැන් දේවමාලිගාවේ පූජකයන් අඳුනාගත්තේ නැති ඔවුන්ගෙන් සංගවණු ලැබුවා වූ යේසුස් වහන්සේ මේ අහිංසක අනාගත වක්තෘවේගේ අතරපත් වෙනවා එහෙම නැත්නම් ඔවුන් වහන්සේව දකින්නයි කියලා දකින්නවා මේ අපිට බලන්න පුළුවන් මේ උන්වහන්සේ ඇයට ලබා දුන්නා මේ භාග්‍යයට ඇය ගොඩාක් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වුණායි කියලා අපි දකින්නවා උන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳවත් උන්වහන්සේව බහැදකීමට අපට ලැබා දුන්නා වූ අවස්ථාව පිළිබඳවත් අපි කොයිතරම් දුරට උන්වහන්සේට මේ ණයගැතිව සිටිනවාද කියන එක අපි අපගේ සිත් සෝදිසි කර බැලිය යුතු කාරණාවක් වෙනවා අපි දැන් කියවුවා වූ පද තුන අතරේ අපිට ගොඩාක් තවත් ලක්ෂණ අපි දකිනවා මේ මෙතනදී අවසානයේ දකිනවා සියලු දෙනාට උන්වහන්සේ ගැන කතා කළාය කියලා 38 වෙනි පදයේ අවසානයේදී උන්වහන්සේ ගැන කතා කිරීම නැවැත්වුවේ නැහැ මේකේ මේ ඉංග්‍රීසි බයිබලයේ පරිවර්තනයක මම දකිනවා කෙප්ටන් ස්පීකින් කියලා ඉංග්‍රීසියෙන් කියවෙනවා ඒකෙන් ඒ කියන්නේ දිගින් දිගටම ඈ කතා කරමින් සිටි ඈගේ කතාව නවත්තන්න කාටවත් බැරි වුණා ඒ කියන්නේ දිගින් දිගටම ඈ කතා කළා කවුරු ගැනද වය කතා කළේ? ඈ කතා කළේ මෙසියස් වහන්සේගේ පැමිණීම පිළිබඳව ඈ සාක්ෂි දෙනවා. ඈ කියනවා මම දැක්ක මෙසියස් වහන්සේව. මම මෙච්චර කල් ඔබ කියමින් හිටපු මෙසියස් වහන්සේව මං ඇහැටම අද දැක්කා. ඔන්න ඔය ආකාරයෙන් මේ වයෝ වෘද්ධ කාන්තාව මේ ප්‍රකාශ කරනවා. උන්වහන්සේගේ පැමිණීම බලාපොරොත්තු වෙන සිටියා වූ පිරිසක් එහි හිටියා. ඒ අයට මේ අපි දකිනවා ඈ මේ දේ ප්‍රකාශ කරනවා. ඒ කාලේ සම්ප්‍රදායක් තිබුණා ඔවුන් කරුණු ප්‍රකාශ කිරීමේදී ගායනා කරනවා
ගීතිකාවක් හැටියට උන්වහන්සේගේ වචනේ ගායනා කරමින් ඔවුන් ප්‍රකාශ කරනවා අනාවැකි ගායනා කරනවා. එතකොට ඇය අනිවාර්යෙන් ගායනා කරන්නට ඇති උන්වහන්සේ පිළිබඳව උන්වහන්සේ මන් බැහැ දැකපු ආකාරය පිළිබඳව ඇය ගායනා කරන්න ඇති. එතකොට අපි මේ ආකාරයෙන් උන්වහන්සේගේ උන්වහන්සේට අපි මුණ ගැසුන ආකාරය එහෙම නැත්නම් යේසුස් වහන්සේව අපි දැක්කා කියා අන් අයට ප්‍රකාශ කරනවාද මාත් ඔබත් දැක්කා වූ ඒ යේසුස් වහන්සේව මාත් ඔබත් හඳුනාගත්තා වූ ඒ යේසුස් වහන්සේව ගැලවුම්කාරයාණන් වහන්සේව අන් අයට අපි හඳුන්වා දෙනවාද අන්නා තුල අපි දැක්කා මේක මේ වයෝවෘද වූ මේ කාන්තාව කිසිසේත්ම තම වයස ගැනවත් හිතන්නේ නැතුව අවුරුදු 100ක් පන්නගෙන හිටලා මේ සමහර බොහෝ දුරට ඇයට මේ රෝගී තත්ත්වයන් තියෙන්නේ නැති අපි දන්නේ නැහැ මිනිස්සෙක් සාමාන්‍යයෙන් එහෙම වෙන්න ඉඩ තියෙනවා ඇය දුර්වල කෙනෙක් වෙන්නත් ඇති නමුත් ඒ දුර්වලකම් මේ අසනීප කිසි දෙයක් ස්වාමින් වහන්සේගේ වචනේ ප්‍රකාශ කිරීමට ඇයට අදාළ වෙන්නේ නැහැ උන්වහන්සේව මම දැක්කා කියන ප්‍රීතිය ඇය බෙදා ගන්නවා උන්වහන්සේ මෙසියස් වහන්සේ උන්වහන්සේ අපිට ගැලවීම ලබා දෙනවා කියලා සියලු දෙනාට ඈ මේ පිළිබඳව මේ ප්‍රකාශ කළාය කියලා අපි දකිනවා ඒ වගේම මේ අන්න තවත් දෙයක් කළ බවක් අපිට පෙනී යනවා ඒ කියන්නේ උන්වහන්සේගේ පළමු පැමිණීම බලා සිටියා වූ ඉතිරි සෙනඟක් ඈ හඳුනා ගන්නවා එහිදී මේ ඉතිරි සෙනඟ ඊශ්‍රායෙල් අය අතරේ ඔවුන් කවුද කියලා බැලුවොත් මේ ලියවිලි සොයමින් කාලය පැමිණ තිබෙනවාය කියලා ඔවුන් බලාපොරොත්තුෙන් සිටි සෙනඟක්. කාලයේ පැමිණීම එහෙම නැත්නම් කාලය සම්පූර්ණ වූ බව ඔවුන් දැනගෙන ඉන්නවා. දැන් ඔවුන් කතා වෙනවා මේ පිළිබඳව. ඒ අයගේ කොටසක් එහෙම නැත්නම් ඒ අයගෙන් කෙනෙක් තමයි මේ අන්නා කියන්නේ. ඈ මේ අයට මේ තෝරාගත්තා වූ මේ කුඩා කණ්ඩායමට ඈ ප්‍රකාශ කරනවා යේසුස් වහන්සේව මම දැක්කා මේ කාලය සම්පූර්ණ වුණා මම දැක්කා මාත් සමග අනාගත වක්තෘ සිමියොනුත් සිටියා අපි දෙදෙනාම මේ ක්‍රිස්තුස් වහන්සේව අපි දැක්කායි කියලා ඈ සාක්ෂි දරනවා අප අතරේ සිටින සහෝදර සහෝදරයන් කී දෙනෙක් නම් අද දවසේදී ලියවිලි සොයමින් උන්වහන්සේගේ ඉතිරි සෙනඟ හැටියට උන්වහන්සේගේ දෙවෙනි ඊම පිළිබඳව කරුණු කාරණා සොයා බලනවා එහෙම නැත්නම් කාලය සම්පූර්ණ වීම පිළිබඳව එහෙම නැත්නම් කාලය අවසානයේට අපි පැමිණ තිබෙනවායේ කියන එක අන් අය සමග කතා බහ කරනවාද අපි එහෙම නැත්නම් උන්වහන්සේ ගැන කිසිවක් කතා නොකර අපි සම්පූර්ණයෙන්ම නිහඬව සිටිනවාද මේ සියල්ල අපි අපගෙන් අසා දැනගත යුතු ප්‍රශ්න මේ සෙනඟ තුල තිබුණා වූ විශේෂ වූ දෙයක් මම දකිනවා මොකද්ද කියලා කිව්වොත් ඔවුන් සම්පූර්ණ ඒ කියන්නේ කාලයේ සම්පූර්ණ වීම පිළිබඳව බලා සිටියව පිරිසක් මේ සුළු පිරිසක් මේගොල්ලෝ යෙරුසලමේ මිදීම ගැන බලා සිටියාය කියා බයිබලයේ සඳහන් වෙන්නේ යෙරුසලමේ මිදීම මොකද මේ යෙරුසලමේ මිදීම රෝම හමුදාව විසින් රෝම ආණ්ඩුව විසින් ඔවුන්ව පාලනය කරමින් දැන් සිටින අවස්ථාවේදී මේ රෝම වරුන්ගෙන් මිදීමක් ගැන ඔවුන් බලාපොරොත්තුෙන් සිටිනවා. හරියාකාරව මේගොල්ලන්ට මෙසියස් වහන්සේගේ මෙහෙය පිළිබඳව හරියාකාරව ඔවුන්ට තෝරා බේරා ගන්නට හරි මේ අවස්ථාවක් ඔවුන්ට නැහැ. නමුත් ඔවුන් ලෞකික වශයෙන්ුත් ආත්මික වශයෙන්ුත් මෙසියස් වහන්සේ තම රාජ්‍ය ස්ථාපිත කරයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඔවුන් පසු වුණේ. එතකොට මේ පිරිස මෙසේස් වහන්සේගේ පැමිණීම ඉතා ආශාවෙන් බලා සිටියයි කියලා අපි දකිනම යුගයන්ගේ ආශාව පොතේම පළමුවෙනි වෙලුමේ අපි 14 වෙනි පදයේ පොඩ්ඩක් මේ 14 වෙනි පිටුව පොඩ්ඩක් අරන් බලමු. ඒකේ මාතෘකාව අපි දකින්නේ කාලය සම්පූර්ණ වීම කියන 3 පරිච්ඡේදය. කාලය සම්පූර්ණ වීම කියන එකේ පළවෙනි මේ ඡේදය මම කියවන්න කැමති. ඒකේ සඳහන් වෙනවා කාලයේ සම්පූර්ණ වූ කල දෙවියන් වහන්සේ තමන් පුත්‍රයාණන් වහන්සේ එවූසේක. එසේ කළේ අප විසින් පුත්‍රකම ලබන පිණිස උන්වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි වූවන් මුදා ගැනීමටය. ගලාති 4:4-5. එතකොට මේක අපි මෙතනදී දකිනවා කාලයේ සම්පූර්ණ වූ කල මේ දේ සිද්ධ වුණායි කියලා දකිනවා අපි 15 වෙනි පිටුවේ
කොටසක් කියවමු දෙවෙනි ඡේදයෙන්. කාලය සම්පූර්ණ වූ කල දිවෙන් වහන්සේ තමන් පුත්‍රයාණන් වහන්සේ එවූසේක. ලෝකයේ ගැලවුම් කාර්යයන්න්ගේ පැමිණීමට සූදානම් වන තුරු දිවෙන් වහන්සේ ජාතීන්ගේ ක්‍රියාවන්, මිනිස්්‍ය ක්‍රියාවන් හා අනුබලයන්ද හැඩ ගැස්සූසේක. මේ සියල්ල උන්වහන්සේගේ ක්‍රමයට, එහෙම නැත්නම් උන්වහන්සේගේ කැමැත්තට අනුව සිද්ධ වෙනවා කියන එක මේකෙන් ඉතාමත් පැහැදිලිව අපි දකිනවා. අපි මේ ස්ත්‍රියගේ තිබුණා වූ ගති ලක්ෂණ ගැන නැවත මතක් කිරීමක් කරලා බලමු. ඇය ඉතා ධර්මිෂ්ඨ කාන්තාවක්. කිසිම වාදයක් ඒ පිළිබඳව නැහැ. ඇය ඉතාමත් භක්තිවන්ත කෙනෙක් කියලා අපි දකිනවා. ඇය වැඳපුවක් අනිවාර්යයෙන්ම. ඒ වගේම හන්නා ආනා එලිතරව් පොතේ සඳහන් උන්වහන්සේගේ පාරිශුද්ධ සභාව නියෝජනය කරපු ඒ සියලු ගති ලක්ෂණ වලින් ඈ සිටියයි කියලා අපි දකිනවා. තෝරාගත් ඉතිරි සෙනඟ වගේ ධර්මිෂ්ඨ කමින් පූර්ණව ඈ සිටියයි කියලා දකිනවා. මොකද එලිතරව් පොතේ තෝරාගත් සෙනඟ ගැන කතා කරනකොට යොහන් ලියන්නේ ශුද්ධවන්තයන් කියන නම. ඒ ශුද්ධවන්තයන් කියන පදයේ යොදවන්නේ, ඒ කියන්නේ ශුද්ධවන්තයන් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ධර්මිෂ්ඨ අය. එතකොට හන්නා තුල මේ ලක්ෂණ සියල්ල අපි දකිනවා. උන්වහන්සේගේ තෝරාගත් සෙනඟ අනිවාර්යයෙන්ම ධර්මිෂ්ඨයි. උන්වහන්සේගේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනඟ දෙවියන් වහන්සේට රෑ දහවල් නමස්කාර කළා. මේ හන්නා වගේම ඔවුන් කරනවා. ඔවුන් ගැලුම් කාර්යයන්න්ගේ පැමිණීම ඉතා ඕනෑකමින් බලාපොරොත්තුවෙන් සිටියයි කියලා අපි දකිනවා. තවත් විශේෂ වූ දෙයක් ගැනත් අපිට හිතා ගන්න පුළුවන්. මොකද්ද? හන්නා වැන්දබුවක්. ඇයට කාගේ උපකාරයක් කවුරුත් නැහැ. පිළිසරණක් නැහැ. අපි සාමාන්‍යයෙන් දල වශයෙන් බැලුවොත් අවුරුදු 22 23 කාලයේදී ඇය වැන්දබුවක් බවට පත් වෙන එදා පටන් ඇය එසේ වැන්දබුවක්වම සිටියක්. තව විවාහයක් කරගන්න ගියේ නැහැ. ස්වාමීන් වහන්සේගේ තෝරාගත් සෙනඟ එසේ නොවේද? අද දවසේදී ස්වාමීන් වහන්සේගේ තෝරාගත් සෙනඟ වැන්දබුවන් නොවුනත් ඔවුන් මේ එලිදරව් පොත සඳහන් කරන්නේ කන්‍යාවියන් කියලා. ඔවුන් බලාපොරොත්තුෙන් සිටින්නේ මනාලයා පැමිණෙන තෙක්. මේ හන්නා මේ ආකාරයටම ක්‍රිස්තුස් වහන්සේ, එහෙම නැත්නම් මෙසියස් වහන්සේ නම් මනාලයා පැමිණෙන තුරු ඇය බලා සිටියා වගේ අද දවසේදී අපද උන්වහන්සේගේ තෝරාගත් සෙනඟ හැටියට උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම, එහෙම නැත්නම් උන්වහන්සේගේ පැමිණීම සිද්ධ වෙන තෙක් අපි ඒ ආකාරයෙන් බලාගෙන ඉන්නවා. උන්වහන්සේගේ සාක්ෂිකාරයන් දෙදෙනෙක් අපි දකිනවා මෙතනදී. උන්වහන්සේ දේවමාලිගාවට පිවිසෙන අවස්ථාවේදී උන්වහන්සේ සාක්ෂිකාරයන් දෙදෙනෙක්ව මෙතන දකිනවා. ඒ දෙදෙනා කවුද? මේ සාක්ෂිකාරයන් දෙදෙනා තමයි සිමියෝන් සහ හන්නා. ඒක පුරුෂයෙක් සහ ස්ත්‍රියක්. එතකොට පුරුෂයන් සහ ස්ත්‍රීන් නියෝජනය කරමින් මේ සාක්ෂිකාරයන් දෙදෙනා දේවමාලිගාවේදී ක්‍රිස්තුස් වහන්සේව පිළිගැනීම අපි දකිනවා. මේ වගේම තවත් දෙයක් අපි දන්නවා සිද්ධ වෙනවා. මොකද්ද? ඔගලන්ට මතක ඇති උන්වහන්සේ මරණයටපත් කිරීමට තත් කිරීමේදී මෙතන මේ උත්තම පූජකයා කයපස් සහ එහි හිටපු සැනෙඩ්‍රින් සභාව විසින් බොහෝ සාක්ෂිකාරීන් ගේනවා. නමුත් දෙන්නෙක් තමයි හරියාකාරව බොරු සාක්ෂි කියන්නේ. එතනදි උන්වහන්සේව දේවමාලිගාවටම ගෙනියනවා. සැනෙඩ්‍රින් සභාව ඉදිරියේදී බොරු සාක්ෂිකාරයන් දෙදෙනෙක්ගේ සාක්ෂිය උන්වහන්සේව වරදටපත් කරනවායි කියලා අපි දකිනවා. උන්වහන්සේ ඉපදුණු ගමනුත් අපි දකිනවා සැබෑ සාක්ෂිකාරයන් දෙදෙනෙක්. ඒ වගේම මරණයටපත් කරන්නට ඔන්න මෙන්න තියා තිබියදීත් අපි දකිනවා බොරු සාක්ෂිකාරයන් දෙදෙනෙක්. එතකොට මේ අවස්ථාවන් දෙකත් හරියටම ගැළපීමක් මම නිකම් මතක් කිරීමක් ඔබට කළේ. අපි 2 කොරින්ති පොතේ 13:1 අපි සාක්ෂිකාරයන් දෙදෙනා පිළිබඳව පාවුල්තුමා ලියනවා. අපි ඒක කියවන්න අවශ්‍ය නැහැ. නමුත් හොෂියාගේ පොතේ 12:10 වෙනි පදය, හොෂියා 12:10 අපි දකිනවා, "ඇරත් මම ප්‍රොපේතවරුන්ට කතාකොට මමම බොහෝ දර්ශන පෙන්වා ප්‍රොපේතවරුන් කරනකොටගෙන උපමා භාවිතා කරමි." ප්‍රොපේතවරුන් භාවිතා කිරීම
දෙවියන් වහන්සේගේ ක්‍රමයක්. ඒ කියන්නේ අපිට හරියාකාරව දේවල් කියා දීමට සාක්ෂි දීමට උන්වහන්සේ ප්‍රපේතවරුන් තෝරාගත්තා කියලා දකින්නවා. ඒ වගේම ක්‍රියා 10 වෙනි පරිච්ඡේදයේ ක්‍රියා 10ේ 43 වෙනි පදයේ අපි දකිනවා උන්වහන්සේ කෙරෙහි අදහන සියල්ලන්ට උන්වහන්සේගේ නාමය කරුණ කොටගෙන පාපකමව ලැබෙන බවට සියලු අනාගත වක්තෘවරු උන්වහන්සේ ගැන සාක්ෂි දෙති කීවේය. අනිවාර්යයෙන්ම අනාගත වක්තෘවරුන්ගේ මෙහෙයක් තමයි සාක්ෂි දීම. අපි උන්වහන්සේගේ මේ සාක්ෂි දැරීම ඇතුව සිටින ශුද්ධවන්තයින් බවට සියලු දෙනා පත්විය යුතුයි. මොකද අපද මේ අන්නාමෙන් සිමියොන් මෙන් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ඉතා ඕනෑකමින් බලා සිටින්නා වූ සෙනඟක්. මේ ආකාරයෙන් අපි සියලු දෙනාම උන්වහන්සේගේ බලාපොරොත්තුව එහෙම නැත්නම් උන්වහන්සේගේ පැමිණීමේ බලාපොරොත්තුව ඇතුව සිටින අවස්ථාවේදී අපට පුළුවන්කම ලැබෙනවා ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙනකොට අනේ ස්වාමීනි මෙච්චර කාලයක් බලා සිටි ඔබ වහන්සේ දැන් පැමිණීම ගැන අපි මහත් ප්‍රීතියටපත් වෙනවායි කියලා කියන්න. එහෙම නැතුව ගස්ගල් වලට කියලා එහෙම නැත්නම් කඳු වලට අනේ අපිව උන්වහන්සේගේ උදහසෙන් මුදාගන්නේ කියලා ගස්ගල් වලට කියමින් ඒවා ඒ අපිට සැඟවෙන්න තැන් හොයන්නේ නැතුව උන්වහන්සේ ඉදිරියට යන්නට උන්වහන්සේ අපිට වරන් දෙන්නේ කියලා අපි හැම වෙලාවෙදීම යාඥා කළ යුතුයි. අවසාන වශයෙන් ක්‍රියා පොතට නැවත පෙරලමු. ක්‍රියා 1:8 කියවන්න මම කැමතියි. ක්‍රියා පළමුවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය. ක්‍රියා 1:8 කියනවා නුඹලාට අයිති නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නෝහිය. එවිට නුඹලා යෙරුසලෙමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නෝහුයයි කීසේක. මෙලෙස පොළොවේ සියලු සීමාවන් දක්වා උන්වහන්සේගේ සාක්ෂිකාරයන් වන්නට එදා සිමියොන් මෙන් හන්නා මෙන් උන්වහන්සේගේ බල ඊම බලාපොරොත්තුෙන් සිටින්නා වූ උන්වහන්සේගේ සාක්ෂිකාරයන් වන්නට අපටද උන්වහන්සේ වරම් දෙනසේක්වා. ආමෙන්. උන්වහන්සේ අපට බොහෝ දේ ඉගැන්වීම ගැන උන්වහන්සේට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපි මේ මෙහෙ අවසාන කිරීමටත් උන්වහන්සේට ස්තුති කරන්නටත් අපි සියලු දෙනා නැවත වතාවක් හිස් නම යාඥා කරමු. අපට මහත්සේ ප්‍රේම කරන්නා වූ අපිට දයානුකම්පාව දක්වන්නා වූ අනුග්‍රහයේ දෙවි පියාණෙනි මේ අවස්ථාව ඔබ වහන්සේ ලබා දීම ගැන නැවත නැවතත් ඔබ වහන්සේට ස්තුතියි. ස්වාමීනි බොහෝ දෙනා අතරින් ලෝකයෙන් අපව වෙන් කරමින් අපව තෝරා ගැනීම ගැන ඔබ වහන්සේ අපව ධර්මිෂ්ඨකම ලබා දීම සඳහා කැඳවීම ගැන ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. ස්වාමීනි අපි දිගින් දිගටම පව් නොකර ඔබ වහන්සේ වෙතට හැරි අර හන්නා මෙන් සිමියොන් මෙන් අපද ඔබ වහන්සේගේ ඊම බලාපොරොත්තුෙන් සිටින්නා වූ ධර්මිෂ්ඨ වූ ජීවිතයක් ගත කරන්නට අපට වරන් දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමු. අප කළා වූ සියලු පාපවලටද වැරදිවලටද ඔබ වහන්සේගෙන් සමාව ඉල්ලා සිටින්නා අතර ලෙඩින් දුකින් කනගාටුවෙන් පීඩාවෙන් ප්‍රශ්නවලින් මිරිකී සිටින්නා වූ අයවලුන්ට ඔබ වහන්සේගේ සහනය සහ සමාධානය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ස්වාමීනි ආර්ථික ප්‍රශ්නවලටත් රැකී රක්ෂා ප්‍රශ්නවලටත් මුහුණ දෙන්නා වූ ඔබ වහන්සේගේ දරුවන්ව ඔබ වහන්සේගේ හස්තයට බාර කරන්නෙමු. ස්වාමීනි ඔවුන්ට ඔබ වහන්සේගේ සහනය සමාදානය සහ උදව් ලබා දෙනමින් ඉල්ලා සිටිමු. ඔබ වහන්සේගේ රැළියේ අනිකුත් අය ඔබ වහන්සේගේ රැළියේ සිටින්නා වූ උදව් අවශ්‍ය කරන්නා වූ අයට උදව් ලබා දීම සඳහා අවශ්‍ය කරන්නා වූ සිතක් ඔවුන්ටද ලබා දෙනමින් ඉල්ලා සිටිමු. මේ සියල්ලක් ඉල්ලමින් අප කළාව පාපවලට නැවත නැවතත් ක්ෂමාව ඉල්ලා සිටිමින් යටත් වන්නේ අපගේ ගැලවුම්කරු වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයේ උදෙසාය. ආමෙන්. අද දවසේදීත් ඔබ උන්වහන්සේගේ නාමයෙන් මෙසේ රැස් වී උන්වහන්සේගේ වචනේ හදාරීමට එකතු වීම ගැන ඔබට නැවතත් ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ තුල. ඔබ සැමට උන්වහන්සේගේ කරුණාව සහ උන්වහන්සේගේ මඟ පෙන්වීම ලැබේවා. ආමෙන්.